අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අධිභාරයේ අරමුණ සේවක අර්ථසාධක අරමුදලට විදීමද රට රකින්න ජන බලය අනුරපුරේදී ජනරැලි වලින් කොවිඩ් බෝවිය හැකි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ආනයින සීමා කිරීම වහම ඉවත් කරන්න යුරෝප සංගමය ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ඉල්ලයි සෞඛ්‍ය වර්ජනය තව දුරටත් රාජ්‍ය ඔසුසල ඉදිරිපිට දිගුපෝලිම් ඖෂධ ලබා දීම සහ විකිරණ පරීක්ෂණ අඩාලයි රෝගීන් ඇඳෙන් බිමට ඩෙංගු වර්ධන සහායකිනුත් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලයි තිස්සට අදත් ඩීසල් නැහැ ඒත් විදුලිය කපන්න නැහැ එක විදුලි පහනක් නිවමු ආර්ථිකය ගැන සජබේ විවාදයක් ඉල්ලයි රනිල් IMF ගැන විවාදයකට සූදානම් බොරෙල් දේවස්ථානයේ බෝම්බ තැබීමේ සිද්ධිය මුනිට නිදහස සිද්ධියට සම්බන්ධ නැහැ අධිකරණය කියයි මහා කන්නේ පූර්ණ වගා හානි වලට රුපියල් මිලියන 4000ක් සූදානම් ඇමති මහින්දානන්ද කියයි महिंदानंदेगे वांदी बोरु माध्य संदर्शन जातिक गोविजन एकमुतुवेन चोदना यूएनपी वैटुनद वैटुवाद यूएनपी महले कम सियत टकियाई देशीय पुवत वेताई मुलिनम अवधानय ऐत्तटम अपे रटे वैडिम मुदलक ऐति विशाल लाभयक लबन आयतनय कुमक्द स्थिर वशयेनम एय अर्थ साधक अरमुदल बव किवयुतुई එහි වසර අවසාන වත්කම රුපියල් බිලියන 3000කට අසන්නයි මෙහි ඇති මුදල් කාගේද අපේ රටේ සේවකීන්ගේ දායක මුදලුයි මෙහි තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල වගේමයි සේවා නියුක්තිකයන්ගේ බහරකාර අරමුදල රජයේ 25ක අධිපාරයේ හරහා හදන්නේ සේවක අර්ථ සාධකයට සහ සේවා නියුක්තිකයන්ගේ බහරකාර අරමුදලට අත තියන්නද රජයේ ඉන්නේ බරපතල මූල්‍ය අර්බුදයක බව ඇත්ත. එහෙම නැත්නම් මෙතරම් බහණ්ඩ හිඟයක් පවතින විදිහක් නැහැ. මෙතරම් බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යන්නත් බෑ. ඒ වගේමයි උද්දමනීය ඉහළ යාමෙන් මේ සියල්ල පැහැදිලි. ඩොලර් හිඟය නිසා අපේ ආර්ථික අර්බුදය අහස උසට යමින් තිබෙනවා. ඩොලර් එන ක්‍රමත් කොවිඩ් වසංගතය නිසා නැත්තටම නැති වෙලා. එකම විසඳුම ණය ලබා ගැනීම පමණමයි. එවන් ආර්ථික පසුබිමකයි රජය රුපියල් කෝටි 200කට වඩා, ඒ කියන්නේ රුපියල් මිලියන 2000කට වැඩියෙන් ලාභ ලබන ආයතන වලින් අධිභාර බද්දක් අය කිරීමට සූදානම් වන්නේ. ඒ සඳහා වන පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය හිමු වුණේ පසුගිය පළවෙනිදායි. ඒ පිළිබඳ ගැසට් නිවේදනයේ පෙරේදා රාත්‍රියේ නිකුත් කෙරුණා. ඇත්තටම රජයේ පවසන පරිදි වසරකට රුපියල් මිලියන 2000ක ලාභයක් ලබන ආයතන මොනවද? ඒවා හඳුනගෙන අවසන්ද අපේක්ෂා කරන මුදල කොපමණද? රජය මේ 125 අධිභාර හරහා රුපියල් බිලියන 100ක ආදායමක් අපේක්ෂා කරනවා. මේසා විශාල ආදායමක් හොයන්න ඇත්තටම පුළුවන්ද? ඔව්. අපේ රටේ දැනට අති විශාල ලාභයක් ලබන විශාලතම වත්කම ඇති ආයතනයේ සේවක අර්ථසාධක අරමුදලයි. එහි පසුගිය වසර අවසානයේ වත්කම රුපියල් බිලියන 3000කට ආසන්නයි. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලෙන් විතරක් 125ක අධිභාරය ගත්තොත් රුපියල් බිලියන 60ක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුව අපේක්ෂා කරන රුපියල් බිලියන 100න් 60ක්ම සේවක අර්ථසාධක අරමුදල මුදලෙන්ම හොයා ගන්න පුළුවන්. ඇත්තටම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල්වල තියෙන්නේ රජයේ සල්ලිද? නැහැ. අපේ රටේ ජනතාවගේ දහඩිය කඳුළුවල වේදනාවයි. ඇත්තටම රජයට මේ සඳහා සදාචාර අයිතියක් ඇද්ද යන්න හෘද සාක්ෂියක් ඇති මිනිසුන් ලෙස ප්‍රශ්න කළ යුතුමයි. 125ක අධිභාරයේ හරහා සේවක අර්ථසාධක අරමුදලේ ලාභයට අත තියන්න හදන ආණ්ඩුව ඊට පස්ස
පස්සේ හිතු මතේ මේ මහා මුදල් කන්දරාව භාවිත කරලා විනාශ කරලා යටිමාඩි ගැහුවොත් විශ්‍රාම යන දවසට සේවකයන්ට සිදුවන්නේ ගෙල වැලලාගෙන මිය යන්නයි. ජීවිත කාලෙම කඹුරුපු සල්ලි පිල්ලි ගහන්නද හදන්නේ කියන සාධාරණ සැකය ඕනම මිනිසෙකු තුළ මතුවීම සාධාරණයි. අපේ රටේ බොහෝ සේවකින් දූ දරුවන් කසාද බඳලා දෙන්නේ, ගෙවල් දොරවල් හදන්නේ විශ්‍රාම යන දවසට ලැබෙන EPF සහ ETF සල්ලි වලින්. දෑවැදි දෙන්නෙත් මේ මුදලින්. ඇත්තටම වැඩ කරන ජනතාවට හිමි විය යුතු ප්‍රතිලාභ වලින් බද්දක් ගහලා ඒ බදු සල්ලි හරි දේට යොදවනවා නම් හිත හදාගන්න පුළුවන්. අපේ රටේ ඇත්තටම විදේශ ණය වලින්වත් කරපු දේවල් හොයාගන්න බැරි රටක්. එහෙම රටක දේශීය බදු වලින් ගහන ගැහිලි ගැන කොයි කොයි දේශපාලන පක්ෂවල ඉතිහාසය විමසුවත් ඕනතරම් කළු සාක්ෂි ඇති බව කිව යුතුයි. අද පාර්ලිමේන්තුවේදීත් මේ 125 අධිභාරය ගැන අදහස් පළ වුණා. සාමාන්‍ය ජනතාවගේ සල්ලි පිල්ලි ගහනකොට, හොරා කනකොට, මංකොල්ල කනකොට ඔබතුමා නිහඬව සිටිනවා. මේක මේ ගැසට් එකෙන් ආපු එකක් විතරක් නෙවෙයි. මීට පෙර අයවැය පිළිබඳව මේකරන්න ඉස්සෙල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. EPF ETF වල මුදල් වලින් කරන ආයෝජන වලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා. ඒක වැරදි, ඒ අර්ථ නිරූපණය වැරදි කියන කාරණය පිළිබඳව අපි ට්‍රෙෂරියකට දන්වලා තියෙනවා. අද ඊයේ නෙවෙයි. එතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමාගේ අමාත්‍යාංශය විරුද්ධයි කියලා. ඒ කියන්නේ එතුමාගේ අමාත්‍යාංශයේ විරෝධතා මැද්දේ කොහොමද තමන්ගේ හිතුමතයට ගැසට් එකක් ගන්න? හොඳයි, පැහැදිලි. ඒකට උත්තරයක් දෙන්න. මේක අර්ථ නිරූපණය කිරීම වැරදි කියලා දන්වලා තියෙනවා. අලුතෙන් ගැසට් එකක් ගහලා තියෙනවා නම් ඒක විවාදයක් කරන්න ඒක හරිද වැරදිද කියන කාරණේ පිළිබඳව. You can go to courts. If the court upholds that interpretation, you are stuck again. මං කියන්නේ ඒක ලේසිම එක තමයි මේ අපි කතා කරලා මෙතන පක්ෂ නායකින් නැත්නම් මේ අදාළ කොමිටියෙන් ඊට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කෙටුම් පතක් අර මුදල් දෙකම ආදායම් බදු වලින් නිදහස් කරලා. සමගිජාක බලවේගයේ මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා. මොකද දෙවතාවක් ටැක්ස් කරනවා. ඒක නීතියෙන් තහනම්. ඒක අර මුදල් වලට බදු අය කරලා මුදල් ලැබතිවරයාගේ මොලහත පාවිච්චි කරලා රට හදනවා කියලා කියන උත්සාහයකදී දෙනවා අපේ ආල්පස් ප්‍රධාන සංවිධායකතුමා. එහෙම රට හදන්න දෙන්න හදන්න එපා. පසුගිය යහපාලන රජයේ විසින් තමයි මේ ආදායම් බදු පනත සම්මත කළේ. ඒ පනතේ තියෙන විධිවිධාන වලට අනුව තමයි මේ නියමයන් කරලා තියෙන්නේ. සියලු බදු සාන අවෝසි කළා තමුන්නාන්සේලාගේ රජයේ. ඒක 2017 ගෙන ඔබතුමාලගේ ආණ්ඩුව. දැන් ඔබතුමාලම ඒක දන්නා වගේ කතා කරනවා. දැන් කිරියල්ලගරු මන්ත්‍රීතුමා, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන් එතුමා විවාදයක් ඉල්ලනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ ආර්ථික තත්ත්වය පිළිබඳ විස්තර දන්නේ නැහැ කියලා. හැබැයි එතුමා එළියට ගිහිල්ලා කියනවා ආර්ථික කඩන් වැටෙනවා කියලා. ඉතින් දන්නේ නැත්නම් ඇතුලේ දන්නේ නැහැ කියලා එළියේ කඩන් වැටෙන කතාවක් කියන්නේ කොහොමද? 125 බද්ද ගහලා තියෙන්නේ මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ සල්ලි වලින්. මොනවද මේ කියන්නේ? මේක ගියාණ්ඩුවේ කරපු වැඩක් කියලා. විපක්ෂයෙන් තමන්ම ගෙනාවු පනත් ගෙනල්ලා ඒ කාලේ බුදිය ගලලා තියෙන කැබිනට් එකේ විපක්ෂ නායකතුමා. පසුගිය රජයේ මේ කටයුත්ත ආරම්භ කළේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව. තුමා කිව්වා මේ අපේ රජයේ කාලේ ගෙඩාපු පනතක් සම්බන්ධයෙන් එතුමා මං ආසයි වගන්තිය කියවන්න. මොන වගන්තියද කියලා? හොඳ, ඔබතුමා වගන්තිය හොයන්න කලින් පනත හොයාගෙන ඉන්න. ඔබතුමා පනතවත් දැන නැතුව මෙතන වගන්තිය ගැන කතා කරනවා. ඔබතුමාට වගන්තිය ඕන නම් බඳුරු ගුණවර්ධනතුමා හෙට සියලුම වගන්ති ටික සභාගත කරනවා. වගන්තිය කියවන්න කිව්වයි තුමා දන්නේ? මට වගන්තියක් කියවන්න පුළුවන්. පනත දැන නැති මිනිස්සුන්ට වගන්තියක් කියවල වැඩක් තියෙනවද? මේ මෙතුමා තමයි ඕන ගුණෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ. මේ අතර සමගි ජන බලවේගයේ අද ප්‍රකාශ කළේ සේවකාර්ථ සාධකාර මුදලට අත තියන්න දෙන්නේ නැති බවයි. මේ EPF එකට 118ක් 120ක් විතර EPF එකට සම්බන්ධ වෙනවා. දැන් කියනවා ඒකෙන් ඒගොල්ලන් අර තියෙන ලාභය තිබුණානේ අවුරුද්දට ඒකේ 125ක් ගන්නවා කියලා. මේක කවදාවත්ම වෙලා නැහැ. විපක්ෂයක් හැටියට අපි මේක කියන්න ඕනේ. අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විශ්‍රාම වැටුපුවට ගහන එක, අර්ථසාතකර මුදලට ගහන එක අපි විරුද්ධයි ඒකට. අපි අර්ථසාතක අරමුදල ආරක්ෂා කරනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි ඒක ආරක්ෂා කරනවා. අපේ රටේ ඉතිහාසයේ කිසි දවසක සිද්ධ නොවෙච්ච සේවක අර්ථසාතක අරමුදල බදුවලට යටත් කරමින් එහි අරමුදලිනුත් බදු අය කරන්නට සූදානමක් කරලා තියෙන බවත්, ඊයේ පනතක් ඉදිරිපත් කරපු බවත් කවුරුත් දන්නවා. මේ ප්‍රශ්නයට අපි උත්තරයක් ලබා ගත්තේ නැහැ. අපි මේ ප්‍රශ්නේ අහන්නේ විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ ඇහුවෙත් අද මේ වෙනකොට අපේ රට සිම්බාබ්වේ හා සමානයි. උතුරු මැද පළාතේ හිටපු මහා ඇමතිවරයා වන පේෂල ජයරත්න අද ඒ පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදු කළා.
අපි දන්නවා ඇත්ත වශයෙන් මේක තියෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්. මේ දේශපාලන න්‍යාය පත්‍රය තමයි ඉදිරියේදී ආණ්ඩුව සැලසුම් කරලා තියෙන පළාත් පාලන ඡන්දෙට යන්නේ. ඒතර ඒ තුළ වුන් බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය නියෝජිතයින් සන්තෝෂ කරන්න වැඩ ලක්ෂයක් ඇතුල් කරලා ඒ වැඩ ලක්ෂයට මේ අහිංසක මිනිස්සුන් පේන ලද මුදල් ප්‍රමාණය ලාභය ඒ වැඩ ලක්ෂයට යොදවන්න. ඒ නිසා ආණ්ඩුව දැන් හත් පොලේ ගාගෙන අනාගෙන නරිය පඹගාලේ පැටුණා වගේ විශාල අමාරු පැටලා තියෙනවා. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් අදත් වර්ජනය නිරත වනවා. සෞඛ්‍ය මාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වුණා. මෙම වර්ජනය නිසා අදත් රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රාජ්‍ය ඔසුසල ඉදිරිපිට දිගු පොලිම් දක්නට ලැබුණා. සෞඛ්‍ය වෘත්තීන් 18ක් ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ වැඩවර්ජනයට අදට දින 3ක් හෙද සේවකින් මහජන සෞඛ්‍ය සේවයට අයත් නිලධාරීන් අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වර්ජනයට එක්ව සිටිනවා. මේ නිසා ඖෂධ නිකුත් කිරීම මුළු මනින්ම බිඳ වැටී තිබෙනවා. එමෙන්ම එක්ස් කිරණ ලබා ගැනීම විවිධ රසායනාගාර පරීක්ෂණ මුළු මනින්ම අඩාල වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රෝහල් වෙත පැමිණෙන බොහෝ රෝගීන් අසරණ වී සිටිනවා. සමහරු තමන්ගේ අතේ ඇති මුදල් ගාණ ගණන් කරලා පෞද්ගලික රසායනාගාර වෙත යනවා. කිසිවක් කර කියාගන්න බැරි අසරණ රෝගීන් බස් ගාස්තු හෝ ත්‍රිවිල් ගාස්තු ගෙවාගෙන හිස් අතින් ගෙදර යනවා. සමහරුන්ට ඖෂධ නොමිලේ ගන්න කියලා රෝහල් වලින් තුන්ඩු ලියලා දෙනවා. ඒ බෙහෙත් තුන්ඩුවත් අරගෙන රාජ්‍ය ඔසුසල ඉදිරිපිට ජනතාව දුක් විඳින්නේ නොමිලේ බෙහෙත් ටික අරගන්න. වර්ජන නිරත වෘත්තීය සමිති අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේහිදී පළ වූ අදහස් අපේ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා අපි දැක්ක යාද පාරට වැටිලා ඉන්නේ. ඊයේ පෙරේදා හොඳ කුෂන් පුටුවක එක්සකටිව් පුටුවක ප්‍රෙස් කන්ෆරන්ස් තිබ්බ එතුමා අපි ගැන කතා කරන්න ගිහිල්ලා අද පාරට වැටිලා ඉන්නේ. අපිට එතුමාට කියන්න දෙන්නේ ඔය අපි එකයි කිව්වේ ඔබතුමා කුෂන් පුටුවෙන් එක්සකටිව් පුටුවෙන් පාරට වැටුණා. හැබැයි අපි සෞඛ්‍ය ලේකම්තුමාට කියනවා මේ ප්‍රශ්නය අද යා පාරේ ප්‍රෙස් කන්ෆරන්ස් එක තිබ්බට ඊයේ පෙරේදා තිබිච්ච ඒවට විනය පරීක්ෂණය කරන එක නවත්තන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒක කරයි කියලා. ඒක කරේ නැත්තම් මේ වර්ජනයේ ඉල්ලීම් හතම හම්බ වෙලා ගෙදරට ආවත් අපි සේවයට වාර්තා කරත් සමහර විට කළුබෝවිල රෝහලේ කණ්ඩායම සේවයට වාර්තා කරන එකක් නැහැ. බල්ලෝ ඉන්නවා බැඳ දාන්න ඕනේ. ඒක ආණ්ඩුවේ වගකීමක්. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමක්. අපි දැක්ක පොළු උස්සන් එන්නට කියලා තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා කියනවා. ඉතින් එයත් මේ වර්ජනයෙන් ජනප්‍රිය වෙන්න යන්නේ. මේ අටපාස් නැති බජාර් එකේ චණ්ඩි පාර්ලිමේන්තුවට එව්වහම ඔහොම දේවල් වෙනවා. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් අපි දැනුත් දෙනවා. අපිට බාධා කිරීම නැත්තම් අපි රෝගී ජීවිත එකක්වත් හානි වෙන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට බාධක තියෙනවා. මොකද මේ පරීක්ෂණ ටික එළියට යවුවාම කොමිස් එකක් හම් වෙනවා සමහර බලධාරීන්. එතකොට පරීක්ෂණ එළියට යවනවා අපේ අත්‍යවශ්‍ය සේවාව කඩාකප්පල් කරලා. ඊයේ දවසේ සාකච්ඡාවේදී බොහොම සරල ප්‍රශ්නයක් විසඳන්නවත් සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කරේ නැහැ. ඔහු මේ වැඩවර්ධනය දිගටම අරගෙන යන්න කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන්වල මාණ්ඩලික සේවාවට අදාළ චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය ලැබිලා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කරා. ත්‍රේ චක්‍රලේඛයෙන් සෞඛ්‍යලේකම්ට තියෙන්නේ නිකුත් කරන්න හෙද සේවාවේ සේවාව පරිපූර්ණ සේවාවේ සේවාවන් ටික අතුරු වෛද්‍ය සේවාවේ සේවාවන් ටික සඳහන් කරලා. දැන් මේකට විනාඩි 5ක් යන්නේ අපිට. ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී ලේකම්වරයා කියනවා සති දෙකක් ඕන මේ චක්‍රලේඛය නිකුත් කරන්න කියලා. ඒ කියන්නේ සති දෙකක් වර්ධනය කරන්න කියන එක කියන්නේ. සති දෙකක්. ඒක මේකට ජනතාව පත්වන අපහසුතාවය සෞඛ්‍යලේකම් වගේ කියනවාද? සෞඛ්‍ය සේවාව සමෘද්ධ සේවාවක් කරන්න කියලා නීතියක් සම්මත කරලා දෙනවා කැබිනට් පේපර් එකක්. කැබිනට් එකේ. කරුණාකරලා මේක ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන චක්‍රලේඛය ගහන්න ගැසට් එක ගහන්න සල්ලි නැත්තම් කියන්න මාසයක් බලන් ඉන්න පුළුවන් මාස 3ක් බලන් ඉන්නත් පුළුවන් බලන් ඉන්න අපි මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේගොල්ලෝ වෙනුවෙන් නෙමෙයි මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සු
වෙනුවෙන් කැපිටල් පත්‍රිකාව දාන්න විදියක් නැහැ දාන්න අහලා ඉන්න ඕනේ ඉන්නේ දැන් ඊයේ අහලාවා නම් අදුදී අපිට කියන්න පුළුවන් නේද අද වාඩි වෙන්නකොට මෙම වර්ජනයට අදත් සමහර වෘත්තිකයින් සිය විරෝධය පළ කරනවා අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ මෙතන නවතින එකක් නැහැ රාජ්‍යංශ සියල්ලට මේක පැතිරේ යාවි වැඩ වර්ජන කරන්න උල්පන්දම් දෙන්නේ එක පැත්තකින් මේ රටේ ඉන්න මේ ඇමතිවරුම සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනයක් සිදු වුණොත් රෝගීන්ට සාධාරණයක් වෙනවා දුම්රිය සේවයේ වැඩ වර්ජනයක් සිදු වුණොත් මගීන්ට සාධාරණයක් වෙනවා කොහොමද සාධාරණේ සිද්ධෙන්නේ මේ රටේ ජනතාවට වෛද්‍ය වෘත්තිකයන් හෝ වෛද්‍යවරුන් ස්ට්‍රයික් කළ යුත්ත නෙමෙයි දේශපාලනයයි වෘත්ති සමිති පටලව ගන්න බෑ සෞඛ්‍ය ක්ෂේත්‍රය අවසානයේ මෙහි දඬුවම ලබන්නේ මේ රෝගී ජනතාව ඖෂධවේදීන් විකිරණ තාක්ෂණවේදීන් රසායනකාර විද්‍යාඥයන් يعني ඒ සියලු දෙනාම වර්ජනයේ සම්බන්ධලා තියෙන ඒ නිසා ඇත්තටම සාමාන්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙලා තියෙන්නේ. රෝගීන් දැඩි ලෙස අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙලා කරන්න පුළුවන් වෙන්නේ තියෙන සම්පත් යොදාගෙන උපරිම සේවාව රෝගීන්ට ජනතාවට සපයන්න. ඔහලේ වෛද්‍යුන් සහ හෙදකාර්ය මණ්ඩලය ඕන් උපරිම සේවාව කරනවා. අන් අයගේ සේවාවද රෝගී සත්කාර සේවයට අවශ්‍ය වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ රෝගීන් රෝහලට එන්න බියපත් ඇතුළු එම අවස්ථාවේදී කැරලි මර්ධන කණ්ඩායම්ද කැඳවීමට සිදුව තිබෙනවා. රටපුරා සිටින මදුරු මර්ධන සහායක නිලධාරීන්ගේ තනතුර ස්ථිර කරන ලෙසට ඉල්ලමිනුයි උද්ඝෝෂණය පැවැත්ුණේ. දැනට 1169ක් උත්සේවකින්ට ස්ථිර වැටුප් ක්‍රමයක් නැති බවයි වාර්තා වන්නේ. ඉතින් අවුරුදු 5ක් වෙනවා මේ කට්ටිය සේවයට අරගෙන විටින් විට මේ රජයේ සහ ගිය පහුතුගේ රජය අපිට පොරොන්දු ලබා දුන්නා මේක සේවය ස්ථිර කරනවා කියලා. ඉතින් අපි රුපියල් 22000ක දීමු නාවකට එතන කොයින් මර්ධන කඩේද ඩෙංගු මර්ධන කඩේ සියලුම දේවල් කරනවා. මේ රට මිනිස් මේසා විශාල සේවයක් කරන මේ 1169 දී ඈක් කරලා බලන්නේ අන්ත අසරණ දුක් විඳිනවා. මේ තියෙන ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්න බෑ. රජය ආරාධිනවා මේකෙන් 847 දෙනෙක් බහුකාර්ය වෙත යොමු කරන්න. මේගොල්ලන්ට අපි වැඩ ගන්න පුළුවන්. එතකොට සුදුසුකම් හොයන අවුරුදු 5ක් වැඩ අරගෙන දැන් සුදුසුකම් හොයනවා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් 856 මේකේ ඉන්න අපිට මේ ශේෂ්ත්‍ර මදුරු මදන සහායක තනතුර දෙන්න බෑ. ඒකට සුදුසුකම් හොයනවා. මේකට අපිට උත්තරයක් දුන්නේ නැත්නම් අපි හෙට දිනේ මෙතෙන්ට අපේ පවුල් වල ඉන්න සිය දරු අමු දරුවන් පවා ගෙන්නලා මේ විරෝධතාව කරනවා. කවුරු කොහොම මොනම කිව්වත් අවසානයේදී මෙවැනි වර්ජන වලින් දුක් විඳින්නේ අහිංසක රෝගීන්. රෝගීන් කියන්නේ රාත්‍රී සමාජ ශාලාවල සංගීත රිද්මේට මත් වෙලා නටන අය නෙවෙයි කියලා ඊයේත් අපි මතක් කළා. අපි මතක් කරන්නේ වර්ජකීන්ට වගේම නිලධාරීන්ටත් එක්කමයි. මෙවැනි ප්‍රශ්න උඩුදුවන්න දෙන්නේ නැතුව වහාම සාධාරණ විසඳුමක් දෙන්න ලේ ගන්න අද දෙන්න විදිහක් නැහැ කියලා. පිටින් ගන්න කියපුවාම මෙතන නිකන් ගන්න පියල් 3280ක් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අද ගන්න ඕන ඉඳ ගත්තා මෙලෙඩේට 3280යි නිකන් කරගන්න තිබ්බේ. ඉතින් අපිට ඇත්තටම කියන්න කෙනෙක් නැහැ මේ. මේ අම්මට අද මාසෙට ක්ලිනික් පහක් විතර තියෙනවා. ලේ එකක් දීලි ඉවර ලේ එකේ රිපෝට් එකක් ගන්න ආවේ. දැන් රිපෝට් ගන්න බැයිලු මේ ස්ට්‍රයික් කියලා හෙට ප්‍රවෘත්ති බලලා හෙට උදේ එන්න කිව්වා. මේ රිපෝට් එක නැතත් කමන්නේ වෙනද විදියට බෙහෙත් ටික අරගෙන ඩොක්ටර් පෙන්නල යන එක තමයි තියෙන්නේ. මොන කරන්නේ නේද? පරීක්ෂණයක් තියෙනවා එකක් පුජ්ජලික කරගත්ත සල්ලි දීලා. දැන් රසායනාගාරක් මුකුත් කරන්නේ නැහනේ. ඔක්කොම මේකම් මේ ගහගන්න මරාගන්න ගියාම රටේ අහිංසක ජනතාව නිකන් දුක් විඳිනේ. මේ කට්ටියට නම් ඉතින් කොච්චර දුන්නත් මදින්නේ. අපි තමයි දුක් විඳින්නේ. අපෙන් තමයි ඒවා අය කරන්නේ. දැන් මේ කට්ටිය ස්ට්‍රයික් කරලා ඊට පස්සේ ආයතනවල තව කට්ටියක් යයි අපිටත් ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ජනරැලි මාලාවේ පළමු ජනරැලිය අද අනුරාධපුරයෙන් ආරම්භ කළා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට රකින්න ජන බලය ලෙස නම් කළ ජන රැලිය අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. දිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යාමට නියමිත ජන රැලි මාලාවේ පළමු ජන රැලිය ලෙසයි මෙම ජන රැලිය අද අනුරාධපුරයේදී ආරම්භ වුණේ. ජන රැලිය ආරම්භ වී පස්වරු 4:30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජන රැලියට සහභාගී වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ මහින්ද රාජපක්ෂ සම්ප්‍රාප්තිය වැඩ කරන අපේ විරුවා බෞද්ධිමක පෙමින් සවද kina kenek beram e obai utum minisa wedakala ape viruwa gotha bau dimata pemin samada
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ රැසක නායකින් මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. නැවත අපි රාජ්‍ය පාලනයේ ශක්තිමත්ව ගෙනෙනවා වගේම අපි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු ආරම්භ කරා කියන එක අපි විපක්ෂයට දැනුම් දෙන්න ඕනේ. හටනම ලක්ෂය කෝ කියලා අහන අයියලාගෙන් මෙන්න හටනම ලක්ෂේ ආරම්භ කරපු තැන. අවුරුදු පහක් ආර්ථිකයෙන් දුබල වුණු රටක් නන්නත්තර වුණු රටක් තමයි මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට ලැබෙන්නේ. දයාබ්‍රහ්මේ තාත්තේ එන්නත ලබා දීපු නිසා තමයි අදත් අපිට මේ විදිහට එකතු වෙන්න පුළුවන්කම ලැබුණේ. අද එන්නත නිෂ්පාදනය කරන රටවලට වැඩිය අපේ රටේ එන්නත ලබා දීපු ප්‍රතිශතය ඉහළ මට්ටමකට ගේන්න අතිගරු ජනාධිපති පුතුමාට පුළුවන්කමක් ලැබුණා. අපි අහනවා 69 ලක්ෂය ගැන අහන අර පියානෝගේ පුතානෝට කියනවා අමන්ට හම්බෙච්ච 55 ලක්ෂය තියෙනවද කියලා හොඳට දැනගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්නත ගෙනාවා. එන්නත ගෙනාවුවාම කිව්වා එන්නත ගහන්න සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද්ද නොකිය කිව්වේ මිනිස්සුන්ව? මිනිස්සුන්ව බය කරුවා ඉන්නත ලබා ගන්න එපා කියලා. ප්‍රේමදාස මහත්තයා අන්තිමට එතුමරත් කොවිඩ් හැතුණා. එතුමගේ නෝනගේ සැලුන් එකේ හැදිලා ගිහිල්ලා එන්නත හොරෙන් ලබා ගත්තා. ඊළඟට ඉන්නවා මෙහි 103 නායකයා අනුරාධපුරෙන් ගියා. අනුරාධ දිසානායක යා පොලිමේ ගිහිල්ලා හොරෙන් ගහගත්තා එන්නත. අද විපක්ෂයේ නියෝජනය කරන්න එහෙම පිරිසක් මම වැඩිය ප්‍රේමදාස මහත්තයාට ගහන්න කැමති නැත. අතිකට තියෙනවා ජනාධිපතිතුමනි මේ ප්‍රේමදාස මහත්තයාව අපි තියාගන්න ඕනේ. ඔබතුමා අපිට දුන්නේ චීන එන්නත, ප්‍රේමදාස මහත්තයාට දුන්නේ ඇමරිකන් එන්නත. ඇයි? එයාව රැක ගන්න ඕන නිසා. එයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ ඡන්න පරදින මෙසිම නිදාස අද විපක්ෂයේ කුමන්ත්‍රණකාරීන්ගේ අතකොළුවක් බවට පත් කර ගන්න හදු. අපි දැන් අදින් පස්සේ ඒකට ඉඩ තියන්නේ නැහැ. අපිට ඒ නිදාස ප්‍රයෝජනයට අරගෙන අපිත් පාරට එන්න පුළුවන් කම තියෙනවායි කියන එක ඕල් මතක තියාගන්න. පුළුවන් නම් කුමන්ත්‍රණ වලින් නොවේ ජනතාව අතරට ඇවිල්ලා අපිත් එක මේ සටන කරලා දිනන්න කියලා අපි මේ රටේ එරෙහිව විරුද්ධ බලවේග වලට අද ඉඳන් අභියෝග කරන්න සූදානම්. සඳ පරාද වෙයි කියලා තීන්දුව తీරන ගත්ත උදවිය නෙවෙයි අපි. අපි දේශපාලන තීන්දුව ගන්නකොට ඊළඟ ඡන්දේ ණයද පරදීද කියලා හිතලක තීන්දුව ගත්තා නෙවෙයි. ඒ වගේ මේ ආණ්ඩුවත් ආනයන සීමා කරන්න තියන්නේ අරගත්තා. අපි දැනගෙන හිටියා ඒක අභියෝගයක් වෙලා අපිට එනවයි කියලා. කාබිනික පොහොර ගොවිතැනට මුළු රටටම හරවනකොට ජනාධිපතිතුමා අපි දැනගෙන හිටියා මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ විතරක් නොවෙයි MCC ගිවිසුම අත්සන් කරනකොට ඒක ප්‍රතික්ෂේප කරනකොට අපි දැනගෙන හිටියා මේ අභියෝගය අපිට එයි කියලා. ඒත් අපි අපේ රට ගැන හිතලා තීන්දුව ගන්නවා ගත්තා. ඊළඟ ඡන්දය ගැන හිතලා තීන්දුව ගන්න මිනිස්සු නොවේයි අපි. රටට වැදගත් නම් ඒ තීන්දුව ඒ වේලාවෙම අරගන්නවයි කියලා අපි කියන්න ඕන. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අරගෙන අපි ඔබ ඉදිරියේ දෙන්න අද ඉඳන් පටන් ගන්නවා. කුමන්ත්‍රණ අත්තරලා ජනතාව අතරට ඇවිත් අපිත් එක්ක සටන් කරන්න පුළුවන් නම් දිනන්න කියලා විපක්ෂයට අභියෝග කරන්න. අවුරුදු 15ක් එක දිගට ඇමතිකම් කරපු අය අදාද බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා කුරුත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ තියලා බොරු කතා කරනවා. එයා අවුරුදු 15ක් බලගත් ඇමතිවරු වෙලා හිටියා මොනවද කරේ? අපි තමුන්නාන්සලා ඉදිරියට එන්නේ වැඩ කරලා. අධ්‍යාපනය වේවා, කෘෂි කර්මාන්තේ වේවා, විදුලි බලය වේවා, මේ සෑම දෙයක්ම, මේ සෑම ප්‍රතිපත්තියක්ම අපි ඉදිරියට ගෙනියන්නේ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්. අපි ඒ වගේම කෘෂි කර්මාන්තේ හරිත කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්නේ තමුන්නාන්සලගේ. එදා අපිට මතකයි අපි පොඩි කාලේ අපිට පුළුවන් වුණා වක්කඩකින් වතුර ටිකක් බොන්න. අද පුළුවන්ද? අද වකුගඩු රෝගය, පිළිකා රෝගය මේවා දිහා බලලයි අපි හරිත කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්නේ. නමුත් අපි ප්‍රාථමිකව ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්නට දෙන්නේ නැහැ. මම තමුන්නාන්සලගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වන්න, මාත් එක්ක එකතු වන්න, විශ්වාසය තවන්න. ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්නට දෙන්නේ නැහැ. මොනම ක්‍රමයකින් හෝ අපි ඒ ආර්ථිකය රැකගෙනයි අපි ඉදිරියට යන්නේ. ජනරලි සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වුවත් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ඊයේ දිනත් කොවිඩ් ආසාදිතයින් 1200 සීමාව ඉක්මවා වාර්තා වුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව.
මං හිතනවා මේක අපි කිය යුතු දෙයක් නෙවෙයි. අපේ රටේ වැඩි දෙනෙක් සාක්ෂරතාවයේ තියෙන දැනුවත් පුරවැසියන් මේ රටේ ඉන්නේ. එතකොට මේ ආකාරයට ජන ඒකරාශී වීම සෞඛ්‍ය පුරුදු යටතේ පවා ඒකරාශී වීම රෝගේ පැතිරීමට තුඩු දෙන්න හේතු වෙන බව මං හිතන්නේ අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මේ මා සංවිධානය කරන සහ සහභාගී වෙන සියලු දෙනා ඉතා වගකීමෙන් මේ කටයුතු වලට සංවිධානය කිරීම හෝ සහභාගී වීම සිදු කරනවා ඇතයි කියලා අපි හිතනවා. ඒක හරහා රෝගයේ වැළඳීමෙන් රෝගයේ පැතිරීමට තුඩු දෙන ලෙස කටයුතු කිරීමෙන් මං හිතන්නේ සමහර විට අවසානයේදී විපතටපත් වුණොත් පත්වන්නේ ඒකට සහභාගී වුණ අයත් ඔවුන්ගේ ආරාධිතයන්ගෙනුත් ආදරණීයන්ගෙනුත් ඒ කියන්නේ ඔවුන් සමග පවුලේ ඉන්න අයගෙනුයි තමා ඉස්සරෝම මේක ආරම්භ වෙන්නේ පොකුරක් ආරම්භ වුණත්. ඉතින් ඒ ගැනත් සැලකිල්ලට ගෙන මේ පිළිබඳව ඉතාමත්ම වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නඩු ප්‍රමාද වීම මේ වන විට උඩුතුවා ඇති බවත් ඊට නිසි විසඳුම අවශ්‍ය බව අධිකරණ මාත්‍ය අලි සප්‍රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. දිනපතා නඩු වැසීම ඇති හැකි අයට පුළුවන් වුණත් නැති බැරි අයට සල්ලි කෝ කියලා හිටපු අධිකරණ මාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළා. නීතියේ ප්‍රමාදය කියලා තියෙන එක අද හොඳටම ඔඩුදුවල තියෙනවා. මම දැක්ක පසුගිය දිනයක අවුරුදු 21කට පස්සේ හෙරොයින් නඩුවකින් කාන්තාවක් නිදහස් කරා කියලා නිවුස් එකක් තියෙනවා. يعني අවුරුදු 21ක් ගිහිල්ලා තියෙනවා ඈව නිදහස් කරා. ඒ කාලය තුල හෙරොයින් වලට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපිට තේරෙන්නේ නැහැ. සාක්ෂිකරුවන්ගේ මතකයට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. අද අපි යන තැන්වල මිනිසුන්ට නීතියේ පාලනය පිළිබඳව සහ නීති ආධිපත්‍ය පිළිබඳව එච්චර පැහැදිලි හැඟීමක් නෙවෙයි තියෙන්නේ. පොඩි දරුවෙක් අවුරුදු 13ක දූෂණ කරාම අවුරුදු 37කින් පස්සේ ඒ දරුවා ඇවිල්ලා නැවතත් තමන්ව දූෂණය වූ ආකාරය පිළිබඳව සාක්ෂි දෙන්න තියෙන සිද්ධ වෙනවා නම් තමන්ගේ දරුවත් අරගෙන තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයාත් අරගෙන කවුද එහෙම සාක්ෂි දෙන්න එන්නේ. ඒ හින්දා අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින මේකට සහයෝගය දක්වන්න. තමන්ගේ ඩයරි එක දිහා බලන්න එපා. අපේ සමහර අයගේ වැරදි මතයක් තියෙනවා ඉක්මනට ඉක්මනට නඩු අහලා වුණොත් නඩු ඔක්කොම ඉවර වුණොත් නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙයි කියලා. ඒක වැරදි. එහෙමනම් ඇමරිකාවේ නීතිඥ මහත්වරු පාරේ හිඟා ගන්න ඕන. එහෙම නැත්නම් එංගලන්තයේ නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙලා තියෙන්න ඕන. දිනපතා නඩු ඇසීම ඉතාම හොඳ දෙයක්. හැබැයි ඉතින් මේ අගතියට පත්වෙච්ච පාර්ශ්වය දිහා බලනකොට දැන් අපි දන්නවා ඔබතුමා සාමාන්‍ය එක දවසකට යන ලක්ෂයක් විතර අය කරපු කාලයක් තියෙනවනේ. එතකොට දිනපතා නඩු අහනකොට මේ ගම්වල ජීවත් වෙන ජේමිස් අයියා වෙන්න පුළුවන්, කරෝලිස් මහත්තයා වෙන්න පුළුවන්. මේගොල්ලොන්ට දිනපතා නඩු අහනකොට රජයේ නීතිඥ සහය ගත්තා දිනපතා හුවත් දවසකට 5000ක් ගෙවන්න බෑ. නඩු කියන්න ගියම මිනිස්සු ගෙවල් දොරවල් උගස් තියලා දේපල නැති කරගෙන විකුණලා තමයි නඩු කියන්නේ. ෆන්ඩමෙන්ටල් රයිට්ස් නඩු අපි නියම කරලා තියෙනවා මාසයක් ඇතුළත ඉවර කරන්න ඕනේ කියලා. නමුත් කවදාවත් මාසයක් ඇතුළත නෙමෙයි අවුරුද්දක් ඇතුළතවත් ඉවර වෙන්නේ. නමුත් ඒක ප්‍රශ්න කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ප්‍රශ්න කරන්න තැනක් ඇත්තෙත් නැහැ. කතාවක් තියෙනවා සභාපතිතුමනි නඩු යන්නෝ වෙනසෙන්නෝ. ඒ වගේම කියමනක් තියෙනවා නඩුත් ආමුදුරුවන්ගේ බඩුත් ආමුදුරුවන්ගේ. සුළු සැකයක් මත වුණත් PTA එක හරහා පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණනාවක් ිරබාරයේ තියෙන බව අපි සියලු දෙනාම දන්නවා. මේ විශේෂ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා කියන්නේ වෙනත් පනත් වලට වඩා බරපතල ප්‍රශ්නයක්. උදේ වරුවට වැඩි හරියක් තියෙන නඩු කල් දැමීම. ගන්නවා අනිත් පැත්තෙන් තියෙනවා, ගන්නවා අනිත් පැත්තෙන් තියෙනවා. මිලියනයකට ලංකාවේ නඩු කාල මහත්තුරු ඉන්නේ 10-15යි. මිලියනයකට. ආපාලන ආණ්ඩුවේ තමයි විශේෂකාරෝගේ පරිපටි කෙරුවේ. අපි මං හිතන්නේ පඩිය දෙගුලියක් තුගුලියක් උඩ 100-300කින් අධිකරණයේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඕන. ඇයි එක්සත් ජාතිකයේ මාධ්‍යමික කෞසලයේ මේ යෝජනා සම්මත කෙරුවේ? මේගොල්ලෝ ගෙනාපු 20 සංශෝධනය නිසා. ඉතින් මේක වෙනස් කරගන්න ඔබතුමා කිව්වට මේ ගොඩනැගිලි හැදුවා. මේ ප්‍රී ට්‍රයල් ගෙනාවා. ඕවා නිකන් සිල්ලර වැඩ. අධිකරණයේ තේමා පාටියක් තියෙනවා නිදොස් කොට නිදහස්. ස්ත්‍රී විල්කාරයන් දන්නවා. ඒක විහිළුවක් කියලා ලැජ්ජා හිරිකිතයි. මුළු ජාත්‍යන්තරෙම කියන අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ කියලා. මේක දේශපාලන බලපෑම වෙනවා කියලා. ඉතින් ඒවට උත්තර හොයාගන්න ඕන. දැන් බලනකොට 108ක නඩු තියෙනවා උසාවි වල ලංකාවේ. මිනිස්සුකාරුරු ඉන්නේ 332යි. ඉතින් 332ක් කොහමද 108ක නඩු අහන්නේ මේ රටේ? මේ ප්‍රමාදය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ වෙනකොට අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කළා තිබුණු නඩු සහ නීතිපතිරයා විසින් ඉදිරිපත් කළ තියෙන නඩු 72ක් නිදොස් කොට නිදහස් කළා තියෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. අද රටේ ජනතාවගේ විශ්වාසය ගිලිහිලා තියෙන අධිකරණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද දේශපාලන කරණයට අද
ලක් වෙලා තිබෙනවා. විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලඥයන්ගේ නඩු එකක්වත් ඉල්ලාස් කරගෙන නැහැ. ඔය ඉල්ලාස් කරගෙන තියෙන්නේ ඔක්කොම ආණ්ඩුවේ මේ ඉස්සරහා පෙළිය වාඩි වෙලා ඉන්න මැති ඇමතිවරුන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගෙන තියෙන්නේ. අන්න ඒ විස්තර ටික දෙන්න තමයි නීතිපති දෙපාර්තමේන්තුව මේ අදිමදි කරන්නේ. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවම රටේ නීතියට ගරු කරන්නේ නැත්තම් ඉතින් අපි මේ කාගෙන්ද නීතියේ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙන්නේ. ආනයන සීමා කිරීම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වන රැස්වීම ඊයේ දින බ්‍රසල්ස් සිදී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා මිත්‍රශීලී සහ විවෘත වාතාවරණයක් තුළ පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්වල සිට වෙළඳ කටයුතු, සංවර්ධන සහයෝගිතාවය, දේශගුණික විපර්යාස සහ පරිසරය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිවීම සහ බහුපාර්ශ්වීය වේදිකාවලදී සහයෝගය දැක්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්ුණා. COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ඵලදායී එන්නත් ක්‍රමෝපාය පිළිබඳ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට මෙහිදී සුබපතා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය, නීති ආධිපත්‍ය, සුළු ජාතීන්, කාන්තාවන්, ළමා හා කම්කරු අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඇසුරු කිරීමේ නිදහස පිළිබඳව මෙම සාකච්ඡාවේදී තවදුරටත් අවධානය යොමු වුණා. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමග සහයෝගිතාවය සහ සම්බන්ධ වීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව දැඩි ලෙස දිරිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට වැදගත් අංශයන් ඇතුළත් කර නොමැති බව යුරෝපා සංගමයේ මෙහිදී සඳහන් කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පූර්ණ ලෙස අනුකූල කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීම පිණිස ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ප්‍රකාශ කළ අදහස් සැලකිල්ලට ගෙන තිබෙනවා. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වීය වෙළඳ සම්බන්ධතාවල වැදගත්කම මෙහිදී සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ යුරෝපීය නිෂ්පාදන තම වෙළඳපොළට ඇතුළු වීම වළක්වන ආනයන සීමා කිරීම වහාම ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළා. ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් නැති වූ විදේශ විනිමය හිඟය නිසා දැඩි ලෙස తాවකාලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා తాවකාලික ආනයන සීමා පනවා ඇති බවයි ශ්‍රී ලංකාවේ නියෝජිතයා මෙහිදී පැහැදිලි කළේ. මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව සහ ප්‍රගතිශීලී සමාලෝචනයකට යටත් වන බවද ශ්‍රී ලංකාව සඳහන් කර තිබුණා. රටේ තිරිසර සංවර්ධනය සඳහා GSP Plus පාලනය මගින් ලබා දෙන වටිනා දායකත්වයේ ශ්‍රී ලංකාව ආගය කරනු ලැබුවා. 2021 සැප්තැම්බර් මාස පැවති GSP Plus අධීක්ෂණ මෙහෙයුමේදී ශ්‍රී ලාංකික පාර්ශවකරුවන්ගේ ඵලදායී මැදිහත්වීම යුරෝපා සංගමයේ පිළිගැනීමටද ලක්ව තිබෙනවා. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ජීව අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවේ සිටි සේවකයා අද මුදා හැරියා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මියගේ නියෝගයේ නියුයි. මෙහිදී නීතිපතිවරයා සඳහන් කළේ දේවස්ථානයේ මෙම සේවකයාට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය වූයේ නැති බවයි. මේ අතර බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතඩංගුවට ගෙන ඇති වෛද්‍යවරයාට ජීව අත්බෝම්බය ලැබුණේ ආකාරය තවමත් හෙළි කරගෙන නැතැයි අධිකරණයේදී අනාවරණය වුණා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියට සම්බන්ධ අත්තනංගුවේ සිටි යෙවතුරේ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රන්ව අද නිදහස් කෙරුණා. ඔහුට විරුද්ධව අපරාධ චෝදනාවන් ඔප්පු වී නැති බවයි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. ෆ්‍රැන්සිස් මුනින්ද්‍රන් සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සන් ක්‍රිස්තියන් හෙවත් විවිධ ආගමික සේවා සඳහා සහභාගි වන්නේ. තවදුරටත් මෙම සේවකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නැති බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඔහුව මුදාහරණ ලෙසට නියෝග කළා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකාර වෛද්‍යවරයා රෝහලක, පන්සලක සහ පල්ලියක බෝම්බ තබා ඇතැයි අධිකරණයේදී ප්‍රකාශ කෙරුණා. මෙම පුද්ගලයා හතරවන බෝම්බය පාසලක තියන්න පුළුවන් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ. නමුත් මෙම වෛද්‍යවරයා තවමත් තමාට බෝම්බ ලැබුණු ආකාරය හෙළිදරව් කර නැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියා. සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කොට මාර්තු මාස 29 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි දන්වනු ලැබුවේ. ගණිතස බලාගාරයේ මෙගාවොට 130ක කොටසක් තවමත් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නැහැ. ඒ ඩීසල් නැතිකම හේතු වෙනුයි. ඉල්ලුමට සරලන ලෙස සැපයුම අඩුව හොත් විදුලි කපාදුවක් සිදුවේ හැකි බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඊයේ දින උපරිමයේ ඉල්ලුම සහිත කාල සීමාවේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2617ක් බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඩීසල් නැතිකම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 130ක කොටසක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර විදුලි නිෂ්පාදනයට ජලය වැඩිපුර භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ජලාශවල ජලධාරිතාවයන් සීග්‍ර ලෙස පහත බසිමින් තිබෙනවා. ජල විදුලි උත්පාදනය මේ වන විට පවතින්නේ 49.1% ලෙසයි. එයනුව කාසල්රි ජලාශ්‍රී ජලධාරිතාව 27%ක්ද මෞසා කෙලි ජලාශ්‍රී ජලධාරිතාව 50.6%ක්ද කොත්මලේ ජලාශ්‍රී ජලධාරිතාව 56.5%ක් වික්ටෝරියා ජලාශ්‍රී 46.9%ක්ද රන්දිනිගල ජලාශ්‍රී 78.3%ක් සහ සමනල වැව ජලාශ්‍රී 37.5%ක් ලෙස ජලධාරිතාව පහත වැටී තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී වර්ෂාව ඇදහැලෙන බව ප්‍රකාශ කළද එය ජලාශවල ජලධාරිතාවයන් විදුලි උත්පාදනයට නියමිත මට්ටමට පැමිණීමට ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. ජලාශවල ජලධාරිතාවයන් සීග්‍රීන් පහත බැසීමත් සමග දිවයිනේ ඇතැම් ස්ථානවල ජලකප්පාදු වීමද වාර්තා වනවා. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වූ පරිදි ඩීසල් ලබා දුන්නේ නැත්නම් ඉදිරියේදී විදුලිය සම්බන්ධයෙන් අර්බුද ගණනාවක් පැන නගින බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. කැලණිතිස්ස බලාගාරයේ ඇති නැප්තා බලාගාර කොටස මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර එහි නැප්තා ප්‍රමාණවත් වැත්තේ තවත් දින කිහිපයකට පමණයි. අද දහවල් තවත් නැප්තා ප්‍රමාණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. මේ අතර අද දින උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී විදුලි බල මණ්ඩලය මෙගාවොට් 2640ක් බලාපොරොත්තු වනවා. එමෙන්ම විදුලි බල මණ්ඩලය සතුව මෙගාවොට් 2733ක් පැවතීම හේතුවෙන් අද දින විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය වන්නේ නැති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. අපේ රට පුනර්ජනනීය බලශක්තිය අඩුවෙන්ම භාවිත කරන රටක්. දින 365ම සූර්යා පායන මෙරටේ පුනර්ජනනීයට ඇත්තේ 2%ක වගේ ප්‍රමාණයක්. උපරිම ඉල්ලුම සහිත කාලයේදී පුනර්ජනනීයෙන් ලබා ගන්නේ මෙගාවොට් 55ක් පමණයි. නමුත් ගල් අඟුරු සහ ඉන්ධන වලින් විදුලිය මෙගාවොට් 1588ක් උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී උත්පාදනය කරනවා. සූර්යාගෙන් සහ සුළන් වලින් පගාව ගන්න බැරි නිසා අපේ අය හරි ආසයි ගල් අඟුරු සහ ඉන්ධන වලින් විදුලිය උත්පාදනය කරන්න. මේ අතර පුනර්ජනනීය බලශක්තිය ගැන විශ්වභාර ඇමති දුමින්ද දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මේ අතර අද සවස 6:10 අතර කාලයේදී එක් විදුලි පහනක් හෝ නිවාදමා විදුලි ඉතිරි කිරීමට දායක වන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අද දින විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවද එම කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා. මේ අතර ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඊයේ දින එහි සභාපතිවරයා සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.68ක්ද ඩීසල් ලීටරයකින් රුපියල් 48.30ක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බවයි. පූර්ණ වගාහානි සඳහා රුපියල් මිලියන 40,000ක් වෙන් කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. තමා පසුගියදා වන්දි ලබා දුන්නේ පූර්ණ වගාහානි සිදු වූ ගොවියන්ට නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. විවිධ පාර්ශ්ව සාවද්‍ය මත පතුරුවමින් සිටින බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මේ අතර ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ මහින්දානන්දගේ වන්දි හුදෙක් බොරු මාධ්‍ය සංදර්ශන බවයි. මේ අතර රට පුරා ගොවින් අදත් තමන්ට වූ වගාහානි පිළිබඳ අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අපේ රටේ වගාහානි කියලා හැඳින්වුවේ නියඟ, ගංවතුර හෝ වෙනත් කෘමි උවදුරු නිසා වගාපන් විනාශ වීමයි. නැතහොත් අලි ඇතුන් ඇතුළු වනසතුන්ගෙන් වන හානි. බොහෝ විට රජය වන්දි කෙව්වේ ඒ සඳහායි. නමුත් දැන් ව්‍යාපෘතිවලට අලුත් කොටසකුත් එකතු කරන්න වෙලා. ඒ රසායනික පොහොර තහනම් කරමින් ආරම්භ කළ කාබනික ව්‍යාපෘතිය නිසායි. එහිදී කෘමිනාශකත් තහනම් කෙරුණා. අන්තිමට රසායනික පොහොරත් නැතිව කාබනික පොහොරත් නැතිව ගොවීන් අන්තාසරණ වුණා. වීගොවිතන තේවගාව බඩේරුංග වගාව පමණක් නෙවෙයි එළවලු හා හේන් ගොවියාටද බරපතල වගාහානි සිදු වුණා. අන්තිමට රසායනික පොහොරත් නැතිව කාබනික පොහොරත් නැතිව ගොවියන් නියරෙන් මඩටම වැටුණා. ඊට වන්දි දෙනවා කියලා රජය දිගින් දිගටම ප්‍රකාශ කළා. පසුගියදා ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා වන්දි වගයක් ප්‍රධානය කළා. ඒ පසුගිය මහකන්නේදී පූර්ණ වගාහානි සිදු වූ අයට ගෙවපු වන්දියක් නෙවෙයි කියලා ඇමතිවරයා අද යළි අවධාරණය කළා.
ඊයේ දිනේ කෘෂි රක්ෂණ මණ්ඩලය 20/20 සහ 20/21 යලකන්නේ වනසතුන්ගෙන් සහ ගම්වතුරෙන් සිදු වූ හානි වෙනුවෙන් අපි වන්දි ප්‍රදානයක් කරා. නමුත් ඇතමොඩ් මේක වැරදි විදිහට අර්ථකථනය කරනවා මහකන්නේ ගොවීන්ට සිදු හානියට අපි වන්දි ගෙවුවා කියලා. මහකන්නේ කිසිදු ගොවියෙකුට මේ දක්වා අපි වන්දි තාම ගෙවන්න පටන් ගත්තේ නැහැ. අපි දැන් ඒ පිළිබඳ කටයුතු කරමින් යනවා. මිලියන 40,000ක් වෙන් කරලා තියෙනවා. තාම සත පහක්වත් අපි ගෙව්වේ නැහැ. ඉදිරි කාලේ අස්වැන්න අඩුවක් වුණා නම් ඒ සියලු ගොවීන්ට අවශ්‍ය මුදල් අපි ප්‍රතිපාදනය ලබා දෙමු. මේ අතර අමාත්‍යාංශයේ විශේෂ ප්‍රගති සමාලෝචන රැසීමක්ද පවත්වා තිබෙනවා. එහිදී ලෝක බැංකු ආධාර නිවැරදි ලෙස ගොවි ජනතාවට ලැබිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. මේ අතර ජාතික ගොවි ජන පෙරමුණ පවසන්නේ ඇමති මහින්දානන්දගේ වන්දි හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි. මහින්දානන්ද අමාත්‍යවරයා මේ රසායනික තෙල් පොහොරක් නැති, කාබනික පොහොරක් නැති මාස් කන්නේ වගාවන් සඳහා වන්දි දීම පිළිබඳව පොඩි සංදර්ශන ටෙලි නාට්‍යයක් කරයි. අපි දැකලා නැහැ ඉතිහාසයේ ගොවීන් ටිකක් කොළඹට ගෙනල්ලා වන්දි ප්‍රදානය කරනවා දැකලා නැහැ. මොකද වන්දි ප්‍රමාණය සුළු ප්‍රමාණයක් තමන් තෝරාගත්ත ගොවීන් ටිකක් තෝරාගෙන තෝරාගත්ත භෝග සඳහා කොළඹට ගෙනල්ලා මහා මාධ්‍ය සංදර්ශනයක් තියලා ගොවියනුමග යවනවා. ඔන්න අපි වන්දි දෙන්න පටන් ගත්තා. වන්දි නිර්ණායක මෙච්චරයි, මගේ තමයි වැඩිපුරම පඹය පිච්චුවේ, මට තමයි අපහාස කරේ, බොරු මාධ්‍ය ෂෝ ටිකක් කරා, තවත් ප්‍රසංගික ටෙලි නාට්‍යයක් විතරයි. මේ අතර සමහර ප්‍රදේශවල ගොවීන් තමන්ට සිදු වූ වගහානි පිළිබඳව රජයට සිය අප්‍රසාදය පළ කළා. අඩුව ගානේ යුරියා මිටි 7ක 6ක්වත් ලැබෙන්න සලස්වනවා නම් ගොවියට මේක තමයි සාහනි. දැන් වැඩක්ම නැහැ. ඉතින් මෙහෙම කුඹුරු කරලා මුලී කරන මනුස්සයට වැඩකුත් නැහැ. ගොවිතැන් කරන මනුස්සයට වැඩකුත් නැහැ. ඔයමර මැෂින් එකට දුන්නාට පස්සේ සල්ලි නෙමෙයි දෙන්න වෙන්නේ. අතින් නෙයිලා ලැබෙන්නේ. તમારે કાલ સુધી એક હોરે મેં કહેવા મેં યુરિયા કાપ બધા નહીં નહીં યુરિયા કાળ તીને આપણે યુરિયા નહીં નહીં જોડે કોઈ વિશે પંદર તીસ પતિ સ્ટાર યુરિયા કાળ બોલાંદ આંડ પેન ઓન નીકળે તમે એક લાગી તીને મેં અક્કર હતરેન મમ ગિય કરને ગત્તા પૂરે 158 દેન કપલા બાલન કોટ વીઉર 27 තියෙන්නේ. මහින්දානන්ද මහත්තයා කුඹුර වලට බහලා කියනවා බත් කූර හිටියද කියලා අහනවා, අරක හිටියද මේක හිටියද කියලා අහනවා, වී බරයි නේද කියලා අහනවා. බෑග් එකක් ගිරුවාම කිලෝ 50ක් නැහැ. ඒ කුඹුරේ ඉඳගෙන එතුමා තමයි ප්‍රශ්න අහන්නේ. එතුමා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මේක හත්පතිම ෂෝ එකක් නේ. මේ මං හිතන්නේ ඔය මහින්දානන්ද අවතුමාගේ ගෙදර ඉන්න ඔය සේවක පිරිසක් වෙන්න දෙන්න ඇති. මොකද හැබැයි ඔය කවදාවත් එන්නේ නැහැ. ඔය 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 බොරු ටික කියන්න. මොකද මේ මිනිස්සුත් බත්නේ කන්නේ. මේ ක්‍රම විදියට ගියොත් අනිවාර්යයෙන්ම ලබන කන්නේ 185ක් මේ කුඹුරු අතාරිනවා. ඉතින් අපිට දැන් වහ බොණ්ඩ තමයි වෙන්නේ මේ විදියට ගියොත්. එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත පරාජයකට ලක්වීමට හේතුව කුමක්ද? ඊට හේතුව නායකත්වයේද, බලය පිළිබඳව තිබූ අරගලයේද? කැඩි වෙන් වී ගිය එක්සත් ජාතික පක්ෂයට යලි එක් විය හැකිද? පක්ෂ මහලේකම් පාලිත රංගි බණ්ඩාර මහතා මේ පිළිබඳව ඊයේ විශේෂ අනාවරණ කිහිපයක් සිදු කළා. ඒ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් සජාතික පක්ෂය කියලා කියන්නේ මහා දැවැන්ත වෘක්ෂයක්. හැබැයි මේ දැවැන්ත පක්ෂය, මේ දැවැන්ත වෘක්ෂය කෙහෙල් කඳක් බිම හෙළුවා වගේ පහුගිය මැතිවරණයේදී තමන්ට එකම ආසනයක්වත් ගන්න බැරි මට්ටමට පත් වෙනවා. මේ වගේ තත්වයකට මේ දැවැන්ත වෘක්ෂය කඩා වැටෙන්නේ ඇයි? දේශපාලන පක්ෂ මීට ප්‍රථම මෙවැනි පරාජයන් වලට මුහුණ දීලා තියෙනවා. දේශපාලන පක්ෂ පරාජයන් වලට බිය නොවිය යුතුයි. පරාජයන් වලට මුහුණ දීමට ආත්ම ශක්තියක් සෑම දේශපාලන පක්ෂයකම නායකයින්ට ක්‍රියාකාරීන්ට තිබිය යුතුයි. පරාජයෙන් අපි අත්දැකින් ලැබලා තියෙනවා. මෙච්චරට පාලන බලයක් අතේ තියාගෙන, යහපාලන ආණ්ඩුවක් හදාගෙන, එහෙම තියෙද්දි මෙච්චර ප්‍රපාතයකට වැටුණද මේක ගැන තේරෙන්නේ නැතුව ඉබේම වැටුණද? කාරණා කීපයක් පදනම් කරගෙන තමයි මේ තත්ත්වය තුනේ. එකක් තමයි අපි යහපාලනේ මේ රටට හඳුන්වලා දුන්නා. ඒක මේ රටට, මේ සමාජයට නුහුරු දෙයක්. එතකොට මේ නුහුරු දෙය තුළ අපිට අවශ්‍යය සිද්ධ වුණා. මොකද ආණ්ඩුවේම ඉඳගෙන කැබිනට් ඇමතිකම් දරමින් ජනාධිපතිකම් කරමින් ආණ්ඩුවටම පහර දෙනවා. අඟේ ඉඳගෙන කන කනවා වගේ, එහෙම නැත්නම් කඳ පනුවා වගේ, කඳ ඇතුළේ ඉඳගෙන කඳ කනවා. අනිත් එක තමයි පක්ෂ අභ්‍යන්තරය ඇති කරගත්ත ආරවුල. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා නම් කණ්ඩායම් රැස් වීම තිබ්බ නම් හැමදාම පක්ෂ ඇතුළේ ගෝරියා. තුන්වෙනි කාරණේ තමයි මැතිවරණයට පැය 48ක් විතර කෙටි කාලයක් තියෙද්දී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කඩාගෙන ගිහිල්ලා වෙනම ඉල්ලන්නට කටයුතු කරා. මට ඇත්තටම දැනගන්න ඕනේ එදා හිටපු පාලිත රංගේ බණ්ඩාරමද අදත් කෙලින් ඉන්නවද? මම හිතනවා මං එහෙමයි කියලා. මට දැනෙන්නේ නැහැ වෙනසක්. මේ නායකත්වය තුල තිබුණු දුර්ලභකමක් නිසා, නායකත්වය නිසි කලට නිසි වෙනස් වීම සිදු කළ නොකල නිසා මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියන බරපතල චෝදනාවක් තියෙනවා. ඔබ පිළිගන්නවද මහලේකම්වරයා විදියට වර්තමාන නායකත්වය දෙන්න ඕන අවස්ථාවේදී ඉඩකඩ දුන්නා? තරුණ වයසේම පක්ෂයට නියෝජ්‍ය නායකයෙක්පත් කරා. තව ජේ ශ්‍රීට්. එතකොට අවශ්‍ය දේ කරලා නැද්ද?
එතකොට තන දීලා නැන්ද මේ තනතුර මහලේකම් තනතුර ඔබට ලැබෙන්නේ ඔබ පක්ෂ නායකත්වයේ සමග කීකරුවෙ ඉන්න නිසාද ප්‍රබල චරිත ගණනාවක් මේ පක්ෂයෙන් ගියපු නිසාද ඔබට දෙන්නේ නැත්නම් ඔබේ කටවහන්න ඕන නිසාද දෙන්නේ අපි මෙතන 19 දෙනයි ජේෂ්ඨ කණ්ඩායම ඉතුරු ඉන්න කණ්ඩායම අතරින් මං සුදුසුයි කියලා කණ්ඩායම නිගමනය කරපු නිසාත් නායකත්ව නිගමනය කරපු ඒ හැරෙන්නට මගේ කටවහන්න නම් කටයුතු කරලා නැහැ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ කණ්ඩායම් දෙක එකට එක් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල හොර රහසේ යම් යම් කණ්ඩායම් එකට එකතුනා කියලා සාකච්ඡා තිබුණා. අපි සියලු දේශපාලන පක්ෂත් එක්ක කතා කරනවා. අද මේ රට පත් වෙලා තියෙන තත්ත්වය තනි දේශපාලන පක්ෂයකට කිසිසේත්ම ගොඩනගන්න. දැන් මේ අවස්ථාවේ ජාතික වැඩපිළිවෙලකට ඔක්කොම එකතු වෙනවා. සමහර උදවියට පක්ෂ මූලස්ථානට එන්න බැරි කට්ටිය ඉන්නා. ඒ දේශපාලන ඒගොල්ලන්ගේ අනන්‍යතාවය අනුව ඒ නිසා අපි පිටත ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ආරම්භ කිරීමට පියවර අරන් තිනවා. එහෙම කරලා අපි හැම කෙනාම එකතු කරගෙන තමයි මේ ඊළඟට රට ගොඩනගීමට පියවර ගන්න එක ශක්තිමත් රාමුවක් තුළ පිළිගත්තව වැඩපිළිවෙළක් කරලා. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.